සුබ දවසක් වල සියලු දෙනාටම අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ අපි අපේ බබාගේ අකුරු කියවීමේ චාරිත්‍රය කොහොමද සිදු කරේ කියන එක. ඉතින් ලංකාවෙන් පිටින් අපිට මේක හිතන තරම් ලේසි වුණ නැහැ. මොකද මේ චාරිත්‍ර වරිත කරද්දී එක එක දේවල් විවිධ දේවල් හොයාගන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයක්ම අපිට මෙහෙදි හොයාගන්න විදිහක් තිබුණ නැහැ. ඉතින් මම සරලව කියන්නම් අපි කොහොමද අපිට පුළුවන් විදිහට මේ අඩුපාඩු මකාගෙන මේ චාරිත්‍රය සිදු කරේ කියන එක. ඉතින් අපි මුලින්ම කරේ බබාගේ උපන් වේලාවට අනුව නැකතක් හදාගත් එක. අපි ඒක ලංකාවෙන් තමයි ඒක කරගත්තේ. එතකොට ඒ වේලාව බලන මහත්ය අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම ලියලා දුන්නා. හොයාගන්න ඕන දේවල්, එතකොට බබාට ඒ වෙලාවේ අඳින්න ඕන පාටවල් හැමදේම. ඊට පස්සේ අපි මේ මහත්තයාට කිව්වා අපිට මෙන්න මේ වගේ දේවල් හොයාගන්න විදිහක් නැහැ කියලා. ඉතින් එතකොට මේ මහත්තයා අපිට කිව්වේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ, මොකද ලංකාවේ නෙවෙයි ඉන්නේ, ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා, හොයාගන්න පුළුවන් දේවල් හොයාගෙන පූජාව පවත්වන්න කියලා. ඉතින් අපි විශ්වාස කරන අපි අධහන ශාස්ත්‍රවරුන් වහන්සේලා ප්‍රමුඛ කොටගෙන ඊට පස්සේ අපි බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම වන සරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලාගේ පින්තූර, ඝන දෙවියෝ, සරස්වති මෑණියෝ, පත්තිනි මෑණියෝ කියන මේ දෙවිවරුන්ගේ පින්තූර ප්‍රින්ට් අවුට්ස් අරගෙන ඒවා ලැමිනේටින් කරලා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ අපි පූජාවට්ටි පහක් ලෑස්ති කරා. පූජාවට්ටි පහයි කිරි ආහාර, ඊට පස්සේ පැන් භාජන පහක්, සුවඳ කූරු පහන්, මේ දේවල් ඒ විදිහට ලෑස්ති කරා. ඉතින් පූජාවට්ටි වල අපි පළතුරු හතක් තිබ්බා, කැවිලි වර්ග හතක් තිබ්බා. එහෙම තියලා අපිට කලින් ලැබුණු ඒ අපිට දීලා තිබුණු ලිස්ට් එකේ තිබුණු විදිහට වුමනා කරන අපිට හොයාගන්න පුළුවන් දේවල් තව තිබුණා. ඒ කියන්නේ හබල පෙති, උග්ගාස්, තල කැරලි, ඒ වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන් දේවල් එහෙම තිබුණා. ඉතින් අපි ඒවා ඒ හොයාගන්න පුළුවන් දේවලුත් මේ දේවල් වලට එකතු කරලා තමයි මේ පූජා වාටි අපි ලැහැස්ති කරගත්තේ. ඉතින් එහෙම ඊට පස්සේ අපිට කියලා තිබුණා කලින් දවසේ පන්සලකට හරි අපි අධහන ආගමට අනුව ගිහිල්ලා පන්සලකට හරි පල්ලියකට හරි ගිහිල්ලා ඒ ආගමික වතාවත් වල යෙදෙන්න කියලා. ඒත් අපි ඉන්න රටේ අපිට එහෙම යන්න පන්සලක් එහෙම පල්ලියක් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අපිට ඒ චාරිත්‍රය අපි ගෙදරදී තමයි කරේ. ඒ වගේම අපිට නැකත අකුරු කියවන නැකත තිබුණේ ගොඩාක් උදෙන්. ඒක නිසා අපි මේ හැම වැඩක්ම කලින් දවසේ ඉක්මනටම කරගත්තා. ඇත්තටම ඔගලුණා තේරෙද්දී කරනවා නම් කලින් දවසේ මේ හැමදේම කරලා තියාගන්න. ඒකට හේතුව නැත්තම් හරි අපහසුයි. මේකද මම පොඩි අයත් එක කරන වැඩක් නේ මේක. ඒගොල්ලන් උදේම හැරව ගන්න ඕනේ. ඒගොල්ලෝ හොදලා නාවල කරලා පිරිසුදු කරලා ගන්න ඕනේ. අපි පිරිසුදු වෙන්න ඕනේ. ඉතින් මේ හැමදේකටම ලේසි අපි කලින් දවසේ මේක හැමදේම ලෑස්ති කරලා තියාගන්න එක. ඉතින් අපි කරේ කලින් දවසේ මුළු ගේම හොඳට අතුපතු ගාලා මොප් කරලා කහ වතුර ඉහලා ගේ සම්පූර්ණම හොඳට පිරිසුදු කරලා මේ පූජාව තියෙන තැන සකස් කරගත්තා. මේසයක් අරගෙන පිරිසුදු රෙදි සුදු රෙදි කඩක් එලලා ඒ හැම දෙවි කෙනෙක්ගේම සහ බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේගේ මේ පින්තූර අපි තියලා ඒව ලෑස්ති කරා. ඒ තියලා ඊට පස්සේ පළතුරු වට්ටිත් මම කරේ කලින් දවසේ රෑ ලෑස්ති කරා. නමුත් දැන් සාමාන්‍යයෙන් අපි ඇපල් වගේ දොඩම් වගේ දේවල් කැපන්නේ නැතුව ඔක්කොම හොඳට හොදලා කහ වතුරෙන් සෝදලා ඒ ප්ලේට්ස් වලට දාලා තිබ්බා. ඒ තියලා ඒවට අදාළ හැම දෙයක්ම එතනින් ඒ ප්ලේට්ස් වල දාලා පහන පවා ඒ අදාළ පූජා වටිය ළඟින් තියලා තිබ්බ. එතකොට මට ඊළඟ දවසේ කරන්න තිබුණේ මේ පින්තූර ළඟින් මේ දේවල්, ඒ කියන්නේ දැන් පළතුරු කපලා පහන් ටිකට තිර දා මේ තෙල් එහෙම දාලා පින්තූර ළඟින් තියලා ඒ ටික තමයි කරන්න තිබුණේ. එතකොට ඒක නිසා ගොඩාක් වැඩ පහසු වුණා. එච්චර එහෙම කරලත් මට පහුවෙන්දත් ටිකක් වෙලාව මදි වුණා වගේ දැනුණා. මොකද පොඩි එකෙනාව හැරවගෙන ඒ වැඩ ටික කරනකොට. ඒ වගේම අපිට මල් වර්ග පහක් හොයාගන්න කියලා තිබ්බා. ඒක නම් අපි ලේසියෙන්ම හොයාගත්තා. ඊට පස්සේ මම ඊළඟ දවසේ උදෙන්ම කිරි ආහාර හදලා ඒ වයි බාඳුන් වලට දාලා කලින් දවසේ ලෑස්ති කරපු පූජා වට්ටි සේරම අරගෙන මේසේ ලෑස්ති කරගත්තා. උස්සාසනවල තමයි මේ හැමදේම අපි තිබ්බේ. ඒ කියන්නේ මුලින්ම බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ, ඊට පස්සේ බුදුහාමුදුරන්ට දෙපසින් නගසව් දෙන්නම සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා, ඊළඟට පත්තිනි මෑණියෝ, ඝන දෙවියෝ, සරස්වති මෑණියෝ, ඒ විදිහට අපි ඒ දේවල් ලෑස්ති කරා. ඊට පස්සේ අපි බිම සුදු රෙද්දක් කෙරලා තමයි බබාට අකුරු කියවන තැන ලෑස්ති කරේ. එතන බ්ලැක් බෝඩ් එකක සිංහල, ඉංග්‍රීසි අකුරු ඉලක්කම් ලියලා වෙනම පොත් පෑන් පැන්සල් තියලා බබාට අකුරු ලියන්න ලෑස්ති කරේ හාල් දාපු ලී බන්දේසියක්. ඉතින් ඊට පස්සේ අපි අකුරු කියවන්න විනාඩි 15කට විතර නැගතට කලින් ආයසරයක් මේ සේරම දේවල් බුදුහාමුදුරන් ජේසුස් වහන්සේට, අනිකුත් සියලුම දෙවිවරුන්ට,
අගසව් දෙන්නමට මේ සියලුම දෙනාට මේ දේවල් පූජා වට්ටි පෑන් කිරියාහාර මේ හැම දෙයක්ම පූජා කරලා අපි ඒ ශාසුරුන් වරුන්ට දෙවිවරුන්ට වැඳලා ආශිර්වාදේ ලබා ගත්තා. ඊට පස්සේ නැකතට බබාගේ අකුරු කියෙව්වේ අකුරු ලියෙව්වේ බබාගේ තාත්තා. ඉතින් ඒ වගේම ඔයාලා දකින්න ඇති තව ලස්සන කේක් එකක් තියලා තිබ්බා. ඉතින් ඒකත් මට ලොකු ආසාවක්. මම ඉන්ටර්නෙට් එකේ දැක්කම මට ඒක හරි ආස හිතුණා. ඉතින් මේක හැදුවා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ඩමි කේක් එකක්. ඒක නිසා මේ බිත්තර මොනවත් දාලා නැහැ. මේක ඩමි කේක් එකක්. ඉතින් ඔයාලටත් මේක ආසයි නම් මේ වගේ එකක් කරන්න පුළුවන්. මේ ඇත්තට මේක හරිම ලස්සනයි. මට ඒක දැක්ක වෙලාවෙ ඉඳලා මම ආස හිතුණා. ඒක නිසා මම ඉතින් ඒක නිසා ඒ කේක් එකත් එතන හදලා එතනින් තිබ්බා. නැකතට අකුරු කියෙව්වට පස්සේ බබාට එයාට කැමති දෙයක් අපිට කරන්න දෙන්න පුළුවන් ඒ කියලා කියන්නේ පොත් පෑන් පැන්සල් දීලා චිත්‍රයක් අඳින්න පාට කරන්න ඕන දෙයක් එයාට අපිට කරන්න දෙන්න පුළුවන්. අපේ බබා නම් කරේ අකුරු ලියපු එක තමයි. ඉතින් මේ විදිහට තමයි ලංකාවෙන් පිට ඉඳගෙන අපේ බබාට අකුරු කියවෙන චාරිත්‍රය අපිට පුළුවන් විදිහට කරේ. මම හිතනවා මේ වීඩියෝ එක ලංකාවෙන් පිට ඉන්න කෙනෙකුට වැදගත් වෙයි පොඩිම හරි අදහසක් ගන්න කියලා. ඔයාලා මගේ චැනල් එක අලුතෙන් නම් බලන්නේ මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ කිසිම එකක් මිස් වෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැම දිනාටම ගොඩාක් ස්තුතියි. හැම දිනාටම සුබ දවසක්.